බන් සුභ සන්ධාවක්. දවසේ සියලු උනුසුම් සිදුවම් එක්කොට මුලින්ම ඔබට කියන ස්වාදනඩ ූපානී සව සහ ඇතිය ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමේ පුවත් සිරස්තල.බයෙන්නේ සහත්තික නොකළත් අංගෝඩ ලොක්කා මැරුණා කියා ඉන්දියාවෙන් සාතිකයක් මොරෝණාවට එරෙහි රුසියාවේ ස්පොට් නිිප්ෆයු ලංකාවේ දීම නිපද වන්න සැලසුම්. වාරි ඉතිහාසය අලුතින්ලියමින් දපුුණු ආසියාවේ දිකම වාරි උමගහදන්න ජනපතිමුල පුරායි උතුරු නැගෙනහිර බෞද්ධ උරුමෙන් ජාතිවාදය අවස්සන තියෙන්නේ කුමන්ත්‍රණයක් මයිඩන් ඒමන යුද්ධයෙන් ඉවත්වෙන්න තීරණය කරයි මැටුණු ක්‍රිකට් ගොඩගන්න අරවින්දට මුල් තැනදී ඇමුති නාමල්ගෙන් කමිටුවක් ගොඩ ලොක්ක කියලා ප්‍රසිද්ධවෙලා හිටපු පාතාල කල්ලිින් ලොක්ක මියගිහින් කියලා ඉන්දියාව අද තහවුරු කලා. ඉන්දාව බලදහරින් මේ බව නිලවශයෙන් දැනුම්දුන්නක් වගේම අංගොට ලොක්කාගේ ලංගම ඥාතියෙකුගේ ඩියන්නේ සම්පලයකුත්ත ලබා දෙන්න කියලා ඉන්දාව ලංකාවෙන් ඉල්ලියීමකුත් කරලා. දෙදහස් ාහත වසරේදී කළතර එතන මඩල ප්‍රේශේදී බඳධනාගාර බස්ව්‍රතේකට එල්ලෙකළ ප්‍රහාරි සම්බන්ධයෙන් අගොඩ ලොක්කාහවත් මධතුමල සන්ත චන්දන පෙරේරනමැත්තාට චෝදනා එල් වීතිබුණ. ඔහු මෙරැටින් පලාාග අතර ඉන්දියාවේ කොයි තුූ ප්‍රදේශයෙන් වැැදි සිියේදී මියගිය බවයිවාර්තා වීතිබුණේ. මේ සම්හධයෙන් විමර්ෂණ සිදු කළ ඉන්දිය ජාතික විමර්ෂණ ඒකකය, ඒය තහවරු කර මෙරට ජාතන්තර පොලිස් ශාකාාව වෙත දැනුම් දීතිබෙනවා. මේ සම්බන්ධයෙන් මෙම මරණය සිද ඇති බවට ඉන්දියානු ජාතික විර්ශණයඒකේ මගින් සනතකර ශ්‍රී ලංකාව ඉන්ට පෝල් සාකාක් වෙත දැනුම් දී තිබෙනවා. එය නිසැකවම ජීවවිද්‍යාත්මක සාක්ෂි අනුව තහවුරු කර ගැනීම සඳහා අදාල මියගිය පුදගලයා අංගොඩ ලොක්කානයමැති පුද්ගලයාගේ ලඟම ඥාතියාගේ ඩන්නේ සාම්පලයක් ඉන්දයාාව වෙත එව ලෙස දැනම් දදිති බෙනවා අංගොඩ ල. කා නැති පුද්ගලයා ඉන්දියාවට පලායාමින් අනතුරුව ඔහු රදීප් සිංහ නැමති අනවර්ත ව්‍යාජනාමයකින් ඉන්දියානු හැදුුණුම්පතක් ව්‍යාජ ආකාරයට ලබාගෙන ජීවත්ව සිට ඇති බවටයි ඉන්දියානු විමර්ශකින් වාර්තා කරතිබෙන්න්නේ මෙතර අපාධවලට සම්හන්ධ පුද්ගලින් එකසිය පනස් දෙදෙනෙකුට රතු නිවේදනහා පුදගල නසු හත් දෙනකුට නිල් නිවේදනනිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. එයනුව එම පුද්ගලින් කඩිනමින් අත්තරංුවටගෙන මෙැරට රැගනීමට අවශ්‍ය පේවර ගැනීමට කඩයතු සිදුකරමින් පවතින බවයි පොලිස්මාධ ප්‍රකාශක නියෝච පොලිස්පතියාජි ත්‍රෝහණ හතා සඳහන් කළේ. ගම්පහ මූල්්‍ය අයතනක මුදල්හා රන්බන්්ඩ පැහැරගෙනම සිද්ධහට සබන්ධ පුද්ගලයින් පිබඳ තොරතුර ලබාධනායකුට, රෝපියන් ලක්ෂ දහයක තියාග මුදලක් පිරිනමන පව, පොලස් දෙ පාර්තමේන්තුවඇනිවේදනී කරනවා. ප්‍රධාන සැකරුව රාශික් මොහොමට් ශර ක් නැමත්තාගේ චායාරූපද පොලිසිය මාධ්‍යයට නෙකුත් කරතිබෙනවා. ඔරියන් කියන ආයතනය කොල්ලකෑම සිද්ධිය සම්බන්ධ මේ වන විට විමර්ශන කණ්ඩායම් තුනක් ඒ ගැන විර්ශණය කරනවා. කොල්ලකන්න ලද මුදල මිලියන ති සහතරක් වගේ මුදලක්. මෙතෙක් කෆිට සාර්ථක අවසානයක් අරා ලංවෙන්ට බැරිවෙලා තියෙනනව පැති කීපයක් ඔස්සේ විර්ශන කටයුතු පවත්තාගෙන යන. කොල්ලෑමට සම්බන්ධ සැකරුවන් ගැන. යම්පිසි තොරතුරක් ලබා දෙන ඕනෑම පුද්ගලයකුට ප්‍රෘෆියල් මිලියනයක. යාග මුදලක් පොි පයතුමා ලබාදෙන බව්ට ප්‍රකාශ කරලා තියෙනයි. කොරනාව මඩපාත්වන්න රුසියාව නිස්පාධනය කරලා තියෙන ස්පොට්නික් ෆයිු එන්නත අපේ රටේ දෙමු නිස්පාදනය කරන්න අවදහනයේ යොමු වෙලා. ජනාධපතිතුමා සමඟ රුසියානු තානාපතිවරයා පවත්තපු සාකච්ඡාවලදී මේ ගැන අවධහනයේ යොමුවෙලා තියෙනවා කියලා සෞඛ්‍යංශ කියනවා. ඔවරන. ඒ සුබදායි ආරංශය ලැබෙන අතරේ අදත් අපේ රටේ කොරෝණ පොකුරට තවත්තුන්සිේතිස් හයතිෙනෙක් එකත වුණා මෙතෙක් හඳුනාගත් කොරෝණරෝකින් ගණනත් හැටහත්හසේ සීමාවත් ඉක්ම වලා තියෙනවා.COෝවිD-19 කියන මෙ මාරංන්තිික වෛරසය අපේ රටේත් ඉතාම වටිනා ජීවිත රටට ලෝකයට වැඩදායක ජීවිත බිලිගන්නටන් ගරන්තියෙනවා. මේ අපි ගෙවන්නේ ඉත්තාමත්ම කල්පනාකාරීව අප ගත කළියයුතු කාලයක්. අපේ ආරක්ෂාව අපේ ආදරණීයන්ගේ ආරක්ෂාව වගේම අපේ රටමෙනවිෙනුත් අපි පරිස්සම්වෙන්න ඕනේ. එහම පරිස්සම් වුණොත් තමයි මේ අභියෝගෙන් එහාට කිල්ලා අපිට රටක් විදිහයට ඉස්සරට යන්න හැක අවතියෙන්නේ. හැම්ම ජීවිතයක්ම මේ රට වටිනවා අන්න නිසා. අපේ ජීවිත ආරක්ෂා කරගැනීමේ වගකීම අපි අතේත් තිබෙන බවත් සහිපත් කරමින් අපි අදත් සූදානම්. අපේ රටේ වගේම ලෝකයේ කොරන අතත්වය මේවිදියටවිමසා බලන්න. කොරුණ මර්ධනයට රුසියාවේ නිපද වන ස්පුද්නෙක් එන්නත. මැර්තතිය නිෂ්පාතනය කිරීමට යම් එකතාවකට පැමිණ ඇති බව. ප්‍රාධමික සෞඛ සේවා වසංගතරූ හා කොවිත් රග පාලනෙ කටයුතු රාජ මත්‍යශවය ලේකම් විශෂන වෛද්‍ය හර්ෂ අබල්ද සල්වා මහතා සඳහන් කලා. ඒස් පුට්නෙක් එන්නත අපේ තානාපතිතුමා මාර්ගින් අපේ අතික ජත පොත් ල්ි ක්කල න ර ලින් ජ්‍යා්‍යන්තර විදිර සහගැකිලතින එන්නත් සම්බද. ඒ ගොල අපට ඉරිපත් කලතින යජනාවතමයි ලංකාව මේ එන්නට හදන්න. ඒගොල්ලෝට උදව්වක් වෙන්නන් කිය. ඇති අපේ ලංකාවේ ඇත්තෙම හොඳ කර්මංශලා දෙකක් තියන පිරිි අධ්‍යානය කරන යවා හෙමුණොත් අපි එන්න ආනෑනකරටක් විදිද ඉන් අපි එන්නත් අපනයකරට බඩපත් කරන්න පුළුවන්. ඉදිරි කාලේ තුළ ඉන්දාව නිෂ්පාදනය කරනෙන ස්රාසෙටිකා කොිල්ට් එන්නත මිලති කැනීමට කඩයුතු කරන්න බව රාජා මාතය සුදර්ශන ප්‍රාතිපලේ බහත්මේ සඳහන් කලා ලෝක සෞ්‍ය සංවිධානී කෝක් පහසුකම යටතේ ලක්ෂහතරිස් දෙක ජනතාවට ඔක්සෝ ඩස්්‍රසෙනක එන්නත ලබාදෙනව කියන පනිිවිඩ අපි ලැිලතිනවා එක පළමිණ වටේ බොහෝවිට පෙබරවාරි මැද මාර්තවනකොට ලබෙනවත් මේ වනකොට ිියන නමේක නතාවට එකන ලක්ෂ අනුවක ජනසාාවට එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය සියලුම සැසු කරන්න අවශකනන්නත්තිකපි ඇනුම් කරලා තියෙනවා බ්‍යතර යදිනන්නේ මෙරටින් කරුණ ආසාධතිීන් හත්සේ හැදිනකු හඳනා කෙන්නු අතරින් දෙසි හඇත්තෑ හත්තෙකු වාර්තාාවී ඇත්තේ කොළඹතිස්ශ්‍රිකයෙන් මනුවරින් ආසාධතින් එකසේ එක් දෙනෙකු හා ගම්පහින් ආසාධතින් අනු දෙදනෙකුද කන්න එකින් ආසාධතින් හතලි සතරක් සහ බදුල්ලෙන් ආසාධතින් පනස්තුන් දෙෙකු හඳුනා ක වුණා එයනු මෙරටින් මේදක්වා වාර්තාාවී ඇති සමස්ත කරුණ ආසාධතින් සංඛ්‍යාව හැට හත්දහස් හාර්සිය පනස එකක් ඒතරින් පද හැසිය පනස් එක්තෙනකු රෝහල් ගතව ප්‍රතිකාරය ලබනවා. ෛ්‍යධික්‍ෂණ අර්තේ පසුවන පුදගලින් සංඛ්‍යාව, හත් සේහයක්. අද තින සේ ලැබූ අට සයනු හත්‍ර දිනාද සමගින්, මෙදක්වු මෙරට සේ ලැබූ කරුණා ආසාධිතිින් සංඛ්‍යාව හැටෙක් දහස් හර සය හැට එකක් බවයි සෞඛ්‍යශ්‍ය පවසන්දේ. මෙතර ඒෙදිනේ කරුණා මර නහතක් වාර්තාාවී මත් සමග මෙරට සිදු කොரோුණා මරණ සංख්‍යාව තුන්සිඇතිස් නවයක් දක්වාඉහ ලගිය. ඒේ ජීවිතක්ෂිට පත්තුූ නෙවිල් ප්‍රාන්තු රෝහලේ නිර්මතුු. වෛද නිෙවල් ප්‍රාධදු මහතාගේ දේහෙ පිළිබඳ අවසන් කටයුතු අද පිරුවරවේ කොටිකාවත්ත පොද සුසාණභූමේදී සිදුකරුඩා කොVවිට් ආසාධනේ වී ඩ් රහල දඩසත්කාර එකකේ ප්‍රතිකා ලබමින් සිටියදී. එමහතා ජීවිතක්ෂිට පත්තුවයේ ඒ සවස්කාලේදී. මෙතර කොවි් මර්දන එන්නත් කෙන වැඩ පිළිවෙල් තවදුරට කාරක්ෂම කරමින් වයිස අවුදු හැටට වැඩි පුදගලින් සදහ එන්නත් ලබාදීම සිදුකුලියතු බව රජය වෛ්‍යනය ධහරන්ගේ සංකමය පෙන් වාදරවා.දම් පෙබරවාරි මාසේ පලමනි දස් හරඇතුළ මරණ විස්ක් සිදවෙලා මාමන්යෙන් අපිට මරණ දෙක්තුන අතමයි දවසකට සිද්ධුවන. නිත් රණවල තියන බයනක්කමතමයි ඒච මරණ හතගත්තත් අති බහුතරයක් මරණ සිද්ධ වෙලා තියෙන්නේ බස්නාහිර පලාතෙන් පිට සමස්ත රෝගීන්යෙන් සයට දහයයි හැටට වැඩිය අය. නමුත් සමස්ත මරණල සියයට හැත්තයක්ක් වෙලා තියන්නේ හ. පත්ෙන් අපි සතුුවෙන්න ඕන රටක් විදිහට වැඩිහිටියයන් අත රෝගේ ගමන් කරන්න දෙන්නඇතු අපි ඇ රැ බලාගන්න. අපේ වැිහිට ජනගාන තුරට රෝග ්‍යප්‍ය ීගල සිදන මරණගාන අනිවාර්ය මසාමල් ලෙසි හෙළයන්න පුුවන් කෙනෙක මේ හරහා කියවෙන කතන්. එ නිසා මේ පිරිසට එන්නති ආරක්ෂාව ලබාදීම මෝත අ්‍යවශ්‍යකානයක් බොට පත්වෙලා තිනවා. මතල ස්්‍රිේ මීදනය ග්‍රබ ධරරි වසමේ පෝසලෙන් ප්‍රදේශය ඉස්ු මවතහා එක්සත් ජනපදය හද කලා බවෙන් නිදහස් කර තිබෙනවා මතුගම ප්‍රදේශ යලෙක කොට බොද පි. හත් සේ විසි හත ්‍රමණයධහරි වසම අලුතින් හුද කලා කරඇති බවයි, රජේ පෘති දෙපාර්තුමේන්තුව නිවේතනය කළේ මෙම අත්‍ර ලෝපපුරා වාර්තාව ඇති කරුණා ආසාධිතින් සං්‍යාව, දසකෝටි පනසතර ලක්ෂ, දාහත්‍ර දහස් හත් සිය හැත්තෑටක්. කරුණා මරණ, සි දෙ ලක්ෂ අනුහතර දහස් හරි සය දොළහක් වාර්තාාව තිබෙනවා. ගතුුණු පැවිසිහතර තුළ ලෝපරා රටවලින් කොරුණ ආසාධතී, පලක්ෂ හාර දහස් නවසයතිස් අටක් හඳනාගනැති අතර එම කාලය තුළ සිදුව ඇතිි කරரோුණා මණණ සංඛාව, දහතර දහස් දෙසය අසූ හතක්. ගතුූ පැවිසි හතර තුළ මෙරිකාාවෙන් කොරුණ සාධතින්. එක්ෂ විසෙක් දහ හයිසය විසිහත් දෙෙනෙකු හමුවිය යතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව, තුන් දහස් පන්සිය විසිතුනක්. ඉන්දාවෙන් ආසාධතින් ොස් දහ සා සිය දස දෙනක හඳනාාගෙනැති අතර. රණෙසේ විසක් වාර්ාවේ තිබෙනවා බ්‍රසිලින් ගතු පැවිසිහත්‍ර තුළ හමුවී ඇති කරුණ ආසාධතිින් සංඛ්‍යාව පනසද්දහස් අටසයහතලි සටක්. එරටින් මරණය දහස් දෙයානු එක් දෙෙනෙකු ර්තාාවේ තිබෙනවා. රුසියාවෙන් ආසාධතින් දාසේ දහ සත්්‍යය දාහත්‍රදිනෙකුහ, මරණ පන්සය විසයකක්ද, එක්සත් රාජධානයෙන් ආසාධතින් විසිදහ සයිසිති සතරක්කා, මරණ නමසය පහළවක් ගෙවී කිය පැවිසිහතර තුළ වාර්තාාවී ඇති බවයි විදස්මාදය සඳහන් කරඇත්තේ. COවි-19 කියන ගෝලිය වසංගතය ඔබට මට අපි හැම කෙනෙක්ටම විශාල පාඩමක් තමයි මේ උගන්නමින්නඉන්නේ. හැම අවස්ථාවකම දුෂ්කර බව දකිනවා වෙනුවට හැම දුෂ්කර බවකම අවස්ථාවක් දකින්න අපි අපේ මනස සකස්කරගත යුතුමයි. එහම වුණොත් අපිට පුළුවන් මේ අභියෝගය ජයග්‍රහණය කරගෙන වටක් විදිහට හැමුම් එකට එකතු වෙලා ඉස්සරහට ගමන් කරන්න. මේ අභියෝගය අපි ජග්‍රහණය කළ යුතුමයි. මදුරිකා අපේ ප්‍රෞ්ඩ ඉතිහා ස තුළේ වාරිකර්මාන්තයට හිමවෙලා තියෙන්නේ ප්‍රමුකමතැනක්. අතිතේ ලෝකෙටම ආදර්ශයක් වුණු අපේ ඒ උරුමය ජනාධිපති ගෝටාභය රාජ පක්ෂමතිතුමා තව පරම්පරා ගණනාවකටම ආරක්ෂා කරලා දෙන්න අද පියවරක්තබවා ඔවරන. දුණ ආසියාවේ දිගම වාරයියුමක උතුරු මැද මහයලඉදිකිරිමේ කටයුත්ත අද උදස්සන ආරහම්භ කෙරුණා. මේ භාරයුමග නිමවෙනවත් එක්කම ලැබෙන ජලකන්දෙන්. උතුරු මැදත් වයමත් යළමහත් දෙකන්නේටම ගොවිතැන් කරන්න හොඳටම හැකියාව ලැබේවියි. வව පන්දහසක් ප්‍රදසංස් කරණය කිරීමේ வாල සௌபாக்காயா வඩසටனட்டு සமக்காමீவில் ஒතුරමத்து பலත් මහල வி්‍යාපෘතියේ ප්‍රධமாති யாடுதேේ ාார்මகை තිகරෙනවා. மாவில் සංවර්த்தන ව්‍යාපාරේ හයවැනි සහ අවසන් සලස්මලசை மேல் கிராාවட்டுනං වෙන්නේ. ொරගகா கන්ත සහ කළුகங்க චலாශුවල සිට රජරටட்டு චලගනயாම வி්‍යපෘතිயே ප්‍රධහனாறுபுணයි. ஏ பரிசர හිத்தகாமீ சங்கர்த்தன வடிசட்டனா லு சலசும்க்கரத்தியாத்திரு முருக்கக காந்து சகா கலுகங்கச் செல்ுவழு அதிரைக்த்தச் சலய கிலோமிட்ரு ஹட்டு பாகக்க துறக்கட்டு அலமார்க்கயா கோோசே யக்கல்லதක්வா ரகினியாம සිதுவனவா அலமார்க்கிய சக்கசிமேதி அபேபூமி துணக்கரா ஏ இதுக்கயுத்துவனா எகிதை பரிசரேட்டு சகா வனச துண்டவனஹிய வலவி மூதிசா මෙம வாரியமுக்கு இதுகிීමட்டை தேீரணேக்ெருணே. எහිதிக்க கிலோமிட்ரு விசி அட்டாக். ලහැර කෝந்தදුருව ආරභවන உමග පළுகස්වැව, මහමீகස්වவின் අවසන් වෙන ඇති. එහි ඉදිකිරීමම් அඩුරාධපුර පළுகස්වේදී ආරம்பකිරුණේ නාතිපති ගොටාබේ රාජ පක්ෂමතිතුමාගේ ප්‍රධානත්වෙන්. වස කිින් நிමකිරීමට සැலසும் කරති போதுතුருමැது மහල வி්‍යාපෘතිය වසරහතරක් තුළ නිමකිරීමට ජනාතිපතිතුමා උපති ස්ලබාධ තිබෙනවා. ආසියානු සංවර්த்தන බැංුවவே மோல்யாதாருමது உமண் මාார்க்கே සඳහා வேக்கிரண முதல அமெரிக்கார் டொலர் ன දෙசி හතරි හතராක්. ්‍යාපෘති අවසන් වීමෙන් පசோතුருමத பலතේ ප්‍රාදේශ්ලකம் කොட்டாශ දහතුனක පවල් விසිපන්ධ හස්සකට ප්‍රතිලාභ සලසෙනවා. ඩා ව එක්දහස් දෙසියකට චලය සැපීමින්, හෙක්ටාර හතලිස් තුන්දහසක් ජල මහ දෙක් නේහිවාගා කිරීමට හැකියාව ලැබෙන බවයි කෘෂකර්මනිලධහරින් පවසන්නේ. අමාතිවරුන් වෙන චමල් රාජපක්ෂහා එස්ම් චන්ද්‍රසේන රාජච මාත්‍ය සිරිපාල ගම්ලත්තන බහතුරුන්මහි අද හස්දෙක්වා. ජලය කියන්නේ ලෝකේම වටිනා සම්පතා. උතුරුමේද ජනතාමට ජලය කියන්නේ සම්පතක් විතරක් නොවේ. ජීවිතය කියලයි මම කියන්නේ. රජරට ජනතාමට ජීවිතේ දෙන්න සෞබාගේ දැක්ම පෙනට ආපු එක පිළිබඳව අපි අප්‍රමාණම සතුට වෙනවා. අපි තාම සතුරුවෙන්ට පුළුවන් දවස කද රජරට ශපි ස්ම්පූ සිතරට හැටියට අපි ත්වෙනකුට රජරට ජනතාව මේ සඳහ ශාලදායකත්තුයක්. ද තු මගේ වැඩ පි ල මේ විදිහටම චර්ථක කරාගනයන්. අදින් ඇරැඹෙන උතුරුමද පළාත් මහල ව්‍යාපෘතියේ පළමු අධ ර යට ඇත. කළුග සා ොරගහ කන්ද ලාශ ල ර ු ට ජල රැෙනනවා. ඒහි දෙ නා දේරයටති ු ව සිට න් ධ පුර ති ො ව සාව මහකන්දරා ැව නාචෂදුව වැව ඒරු ව සහ. මානන් කට්ටිය වැව යනාදී වැවලල්ට ජල එලබාදීමට කටයුතු කරනවා. මේ අටතේ පෝෂ්ණය වන කඩ වැවක්දස් දෙසේකෙන් යුත් එල්ලංග පද්ධතිය එකසිිය තිහකට ජලය ලබාදීමමතුලිින් හෙක්ටයා හතලි සුඳහක් පමණ සම්ර්ධනය කරෙනවා මුළු රට මාවරණය වන පරදි හදනාගත් ග්‍රාමිය වැවස්සාහමුණු ිස්්‍රික් සහ ප්‍රාදේශය කමත්මින් ප්‍රතිසංස් කරනය කටයුතු අරමටව. අදදාවසි තමත් අපේ මේ පු්්‍ය භූමියයට ආහසින් වැටන ජලයෙන් විශාල ප්‍රමාණයක් ප්‍රයෝජනයට නොගෙන. ද ගලා යන අතිකරු ජනාධපත්තුමාගේ. අපේ රජයේ ඒහායන අභිත් ප්‍රාය ඒම තත්ත්වය අවමකර සාගරයට ගලායන මහාජලකඳින් උපරීම ප්‍රයෝජනයක් මෙරටේ සමස්ස ජනතාවටත් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමයි. ත්‍රයිනිකායික මහස්සංකරත්නයද මහචන නියෝචිතින් රාච නිලධහරීින් ඇතුළු පෙල් සක්ද මේ බවස්ථාවටෙක්වසිටියා. රංජන් රාමනායක මත්‍රීවරයා වෙනුවෙන් අධිරණේයට යන සුමන්දිරින් මන්ත්‍රීවරයා දෙමළ ජනතාවගේ අයිතින් වෙනුවෙන් අධකරණයක් ඉදි්‍රියයටටගේ කවදද කියලා නේතිකඥ කල්්‍යානන්ද තිරාණගම මහතා ප්‍රශ්න කරනවා. ඒවාගේම ජගත් සංවිධනයේ මානවිහිමිකම් කවන්සිලියය අපේ රට විුද්ධ වනගෙන චෝදනාද අසත්‍ය ඒවා කියලායි තිරාගම මහතා අවදහරණයෙන්ම කියන්නේ. ෙහි නී න හිිකම් ව නග ෝදනාව ෙහිව ාතික සංවිධාන තු තින් කොළම ලිපයක් බවා. ෝද නාවට පිළිතුර බදීීම සඳහා ති චකයක් දිරි පත් ීම වස්ාව සයි එම ලිිය සඳහන් වන්නේ. මන හමම කොමසම විසි කර චෝදන අමහටක බෝරු කි පදන මක්නදී බර ම ියන්නේ. ම පහ වරදු තිස් සය කා ල තුල. දහස් ග නක් ක් ේව ේර සිද වන නං සමන්දෙරන් ල සම්බද ද ෑ න න්ත ර න්දර සුන්දරන ම යි කර ැති. මේ සහන්දව මාද්‍යම කහිපයකදීම අදහස් පලබුණා. අපි ශ්‍රී ලංකාව එදා අපි ලෝක ඇත්තරමතිවිි්ච මුතුයට. හැබැයි අද මේට ගැන මානහිකම් කොවිසුම් මොකක්ද කියෙන් ජාතින්තුවරශය අපිට මොකක්ද කියෙන් මේ ගෙන කියද්ද. ඇත්තටම මේකට විසදුමක් අපි හරිට දීලද නැදට හරිට ක්‍රියාත්මක වෙනවාද නැද්ද ප්‍රජාත්‍රවාදය රට ආරක්සාාව වා නද කියෙ අපි කරන්න. මනහිමකටන අපේ මිනිස්ස කරවට කතා කරලා ගල හිේදල් රාජ ද උද්‍යහන් නිදධරරි ී මහසංගරත්න ොන්නත් තර අපබාදකරවාද ව පෙන්ි පෙනි මානහිමිකන් කටකර ්‍යාන් ුවන ඩු මානහිමකන් කටරලන්න තින්තරේ පක්ෂේට නද පෙන හිටිනක් ගැන දස් පාල ත්තු එක නවත වරයක්ෙන. කාले जगत माने ම कम මේන प्रका र् उ जा च ति उ सा ने ख गत न . පෞගගේයා ආ්ඩුව කාල සුමන්තිරන්නලා ඔය කට්ටේම වාඩිවෙලා හිට වික්‍රමසිංහ මත්ත්‍යත්තික්. තකට ඒ ආණඩුවෙන් බෙදුම්වාදීන්ට අවශ්‍ය වූමනාවන් සියල්ල හිට වනා. එනිසා දෙමල ඩෑස්පෝරාවක් සුමන්තිරන්ලගේ මාස වියද මේ අවශ්‍ය ගාන කපාගන්න තමයි ඔය උද්ගෝසන කරන්න එදා කාලතුවක් වොලින් මෝටර්රලින් කරගන්න බැරිවුණු වැඩේ මානම හිමිකම්. අවියන් සහ දුර්වල දේශපාලත්යෙන් කරගැනීම තමයි. ඩයිස්පෝරාවේ ඊළඟ ූමාව බවට පත්තු. මාජන ආරක්ෂක මාත්‍ය දූරයට නාවිකාමුදාවේ සේවය කළ සරත්වීර සේක්‍ර මැත්තුමා පත් කරලා තිබෙන බවට චෝදනාවක් නගල තියෙනු. හමුදා නිලධාරී විස්ත්‍රාම ගත්තට පස්සේ. සිවිල් පුරවැසයකුට තියෙනස් දේශපාලන අයිතිවාසිකම් ද ඇතුළුව සියලුම අයිතිවාසිකම්. සරත්වීර සේකර මඇත්තුමා ඇතුළු ලංකාවේ ජීවත්වෙන සියලුම විශ්‍රාමික හමුදා නිලධාරීට හිමි. ඒනිසා විශ්්‍රාමික හමුදා නිලධාරන්ට ලෝකේ පුරාහිමි සිවිල්ල අයිතිවාසිකම අහිමි කරන්නද මානවිමිකම කොමසාර සයෝජනා කරන්න කියන ප්‍රශ්න අපිට හන්ඩුව වවා. විසි දෙවෙන චේදයේ යුදාාපාද කළ ශේද්‍රසිල්වා මැතිතුමා හමුදාපති දූරයටට පත් කරල තියෙන බවටත් චෝදනාවක් සඳරන් වවා. ශවෙන්ද්‍ර සිල් මතිතුමා යදදාපරාද. කළ බවට චෝදරන්නාගැ දෙමළ බෙදුම්වාදීන්ට පසුගේ වසර දොළහටම ඔහු යුදාපරාධයක් කළබවට සාක්ෂ ඉදිරිපත් කර නසමත් වෙලා තියෙනු. එවැනි පසුබිමක තමයි මානව හිමිකම් කොමසාරිස් වරිය ලැද්ජනැතුව යුදාපරාද කළපුද්ගලෙක් විට ශවෙන්ද්‍ර සිල්ල මැත්තුමාව හඳන් වන්නේ. වතුකම්කරුවන්ට ලබාතින්න කියලා ආණ්ඩුව අයවැනුත් කැමිණට් මණඩලෙනුත් අනුමත කරපු දෛනික වැටිපපුරුපියල් දහස. මෙදක්වාම වැඩි කරන්න වතු හාම්පතුන් කිසිම පියවරක්කාරගෙන නැහැ. එනිසාම තමන්ගේ වැටුප වැඩි කරන්න කියලා වතු සමාගම්බුලට බල කරමින් මෙ වෙනකොට වතුකරය පුරාම හර්තල්්‍යාපාර පැවැත්වෙනවා. වතුකම්කරුවන්ගේ දනික වැටපර් රපියල් දහසක් ව යුතු බවට මෙවන අයව මකිින්ද යෝජනා කළතිබුණනා කැබිට් ම්ඩලේද රපියල් දහස වැටබ බදීම අනුමත කලා වතු සමාගම් මෙම වැටබ නොගවන්නේ නම් පඩිපාලික සභව අනුමැතියෙන් පසු රුපියල් දහසේ දිනක වැටප බාදීමට කටයුතු කන්න බවයි රජය ප්‍රකාශ කළේ. දැනට වතුකම්කරුවන්ට ගෙවන දෛනික මුදල රුපියල් හත්සිය විසිපහක් ඒ සඳහා තවත් රුපියල් හැත්තේ පහක්ද දින දහටකට වඩා වැඩට එන වතුකම්කරුවන්ට ප්‍රසාතු දීමනාව Rupel se de පල්ටசிේ වැட்டுපට දිකට අමුතේ දலු கிलोோ සත් දහටත් நெල් අට අමත්‍ර රප्याල් ස එක දීීමනාාවක්සහා ඊට අමතව நල நட்டு දல கிलोෝවක් සඳහා රපියල් හතල් හයක්ද ගෙවීමට වතු සමාගම් යචනා කරතිබෙනවා. ඒත් වතුෘතිය සමති இல்லலா සිටින්නේ වතුකම්කරුවන්ගේ දනික மூலிිக்க වැட்டுபு, රුපියල් දහසක් ව යුතු බවයි. මේ අනුවයි අදදිනே වතුக்கරපුறා හதால் ව வி්‍යපාரත් සවිතහඬ කරතිපුුණ. ගවන් தலாவு நோவுட் மஸ்கலிய කොட்டதல், தவகளை ඇතුළ ප්‍රදේශரசக்கு, වතුකම්කරුවන් සේරාජකාරිවලින් ඉවත්වේ සිටියා. අගමතුමයි කිව්පු වගේම රුපෙල්දාක් පඩිය කියලතියෙනවා. ඒවාගේ ගියසුම්ම අසංකරපු කට්ටියේ අනිවාරෙන් රුපෙල් දක් අපිට ලබා දෙඩඕන. වතුකරේ කෙටදුරදාවනේදින පෞද්ගලික බස්රතද හර්තාල්ව්‍ය පාරීට සහයෝගේ දක්වමින් දවන කටයුතුවලින් ඉවත්ව සිටි අතර. වතුකරේසිියලුම්ඹවෙදු සැල්ද වස තමා හර්තාලීට සහය පලකරතිබනා. යිල් යද වාල අේ ල් ජල්ල ීම ගන අල් පොගල සරකයක් ලබද කියල නි ඇතම් ගුරුවරුන්ද අසනී පනිවාඩුවාර්තා කර, හල්තල්බයා පරයට සහි දක්වා තිබූ අයුයි දකත හැකි වනේ ස්ොල නැත් අද ඇය ස්කොල් ඇේ අිස්කොල ල . මෙ අතර වතු සමාගම්වලට එඩෙහිව වතුකුරේ පුරාසිදු කරහල් තල්ප්‍යාපරයල්, සාර්ථකූ බව රාජ මාතය ජීවන් තුොඩබන් මහතා ප්‍රකාශ කලා ඒ නෝවඩ් ප්‍රදේශයේදී මතිහබුවක් පවත්වමින්. ද සමාගම් සහ වතුවෘතිය සමතිය අතර ලබන අටවදා පවැත්වීමට නියමතසාකච්ඡාවේදී වැටුප සම්බහන්දෙන් එකක තාවක් ඇතිකර ගැනීමට හැකි වෙතයි, තම විශ්වාස කන්න බවද ඒමහතා සඳහන් කළ. එමසාක්චාවට බලපෑමක් සිදුකිරීමේ අරමුණින් මෙම හර්තාල් ්‍යාපරය ආම්භ කළ බවයි ඔහු තවතුරටත් කියා සිටියේ. පාළුවන්තු මාන්ත්‍රී මොර්ද ප්ඩි ராමේශවරෙන් මහතාද. මෙහිද අදහස් පලකලා. රජයට විරධදන්නවෙෙන් අපි කරන්නන්නේ අපි පෞද්තලික ආයිතනට විරෝධී කරන්නේ. රජයේ අතිකර ජනාධපත්තුමා අගමත්තුමා මේ කංකුර ඇමත්තුමා සියලුවම මෙැති ඇමතවරු මේක පාලිමඩිකට දෙම්ම කැබිනැටකට දෙම වත් සමාගමට ආණ්ඩුවනං ජනපත්ව පට ේඒක විශවාසති ළංකාකරකුරුෂ අප්‍ර විශවාසත්තිනවා මේක පෞද්ෙලක තන පෞද්තලා ඇතට ආ්ඩුවත් බල කන්නවා එක දඩ කියලා. ඒකුල එකම මත ඉන්න පාඩු දන්නඩ බෑ කියී. මේක ජනතාවගේ ශත්‍යපේ කම්පේරියට පෙන්වා පී මෙන්න මේ විදිේ තමයි ඉන්න මේ රුපෙල් දක් පඩි දෙඩ ඕනගලා. මදුනිකා උත්තුරනණැග නිහිට බෞද්ධ රුමයන් සබන්ධයෙන් අසත්‍ය ප්‍රචාරගෙන යන දෙමළ සඳහනය ජනතාව නොමගේමේක්‍රියාවලියකට එක්වලයින්වා කියලා මහා සංගරත්නය වගේම ජාතික උරුමයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වුණ පිරි චෝද නනානගෙනවා ෝවරන. සඳහනයේ හැමදාමත් කළේ ජාතිවාදයත් ආගම්බාධියත් අවසලා තමන්ගේ පටු දේශපාන අරමුණු ඉටු කරගන්න එක කියලාත් විශාල චෝදනාවකුත් එල්ලමෙනවා. උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන නටබුන් මෙන්ම පුරා විද්‍යාත්මක ස්ථාන සියල්ල හින්දු කෝවිල් බවපවසමින් දෙමුල සම්ධානය දැවැන්ත ප්‍රචාරණ වැඩපිළි වලක් ගෙනයාමින් සිටිනවා. මුලතිව් ගුරුකන්ද විහාරය මෙන්ම. යිතිහාසික කුරුන්ද මලයේ ්‍යහාර සංකීර්මයත් සපුමල් ගස්කඩ රාජමහා විහාර පරිශක්‍රයාත් හිදු පෞරානිික ස්ථාන බව පවසමින් එම ස්ථානකලට කඩා වැදී විද්ධ ක්‍රියයාා සිදුකිරීම දෙමළ සඳහනේ මෙහෙවීමෙන් දිගින් දිකටම සිද වුණා. ඒත් එම පුදබිම් ආශිත්තව ඇති ඔබ දකිනා මෙම පෞරානිිකදේ ඒහි ඇති බෞද්ධ උරුමයාන්ට හොඳම සාක්ෂි වනවා මෙවැනි පසුබිමක් තුළ, කුරුන්ද මලේ හෙවත් උුන්දවශෝක විහාර පරිශ්ණයේ Googleග සැලැස්ම පවා වෙනස් කිරීමට දෙමල සන්ධාන හිතවාදීන් සූක්ෂම ලෙස කටයුතු කරති වෙනවා පාලිමේන්තු මන්ත්‍රී ජයේන්ත්‍ර කුමාර් පොන්නනම්බලම් පාලිමිේන්තුවවිදක කතා බාද ඊට හොන්දර් නිදසුනක්. මේ රජය උතුරු නගැෙනහිර ජනතාව ශක්තිමත් කරන්න කටේතු කරන්න නිනැහැ. ඒත්න් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ සුවිශේෂ්‍යි අවධහනයක් මුකරනවා. අපි මේ ක්‍රියාව දැඩිබ හෙලා දකිනවා. ඒ පලාත්වල තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරලා ජනවාස පිහිටවන්න යන්නේ මේ තත්ත්වය වලක්වන්න අපි රජට බලතෑම් කරනවා. මෙවැනි තත්ත්වයක් පෞතිද්ධී මහා සංගරත්නය මෙන්ම පුරා විද්‍යාව පිළිබඳ ප්‍රීණයන්. දහනේ ්‍රියා ලාපය පිළිබඳ. ොලම පැවති මධ්‍යහමකද. නැලෙස අදහස් පලකලා. ශේෂයෙන්ම උතුරු පලාාතය සහ නැගැර පලාාතී සිදුවන මේ කැනීම් හා සංරක්ෂණ පිළිබඳව. විවිධ මත්ත විධ දේශපාලන පක්ෂහ විධ සංවිධාන මතු කරනවා. මේවට ජාතියන්ත්‍ර වසයවුණුත් මේ අය මංගිතාානය මතවාද ප්‍රකාශ කලතිනවා. මෙහැදී මම කියන්න ඕන. උතුර සහ නගැනහිර පලාාති තමයි, වැඩිපුරම පුරාවිද්‍යා ස්මාරක සහ ස්ථාන හඳුරගෙන තියෙන්නේ. මේ සිද්ධස්ථාන බෞද්ධ වෙහෙර විහාරවල ඒවා. එනිසා මේ මේ බෞද්ධ වේරවිහාර කියන එක පාවිච්චි කලා කියලා. මේක ජාතික උරුමේ හැටියට පවිච්චිකන්නඩ බැරි හේතුවක් නැහැ. මේ සාමාන්‍ය දෙමල ජනතාව අතර තියන ප්‍රශ්නයක් නෙමයිීමේක. එක ප්‍රහැදිලිවම ප්‍රකාශක නමුක අපි ගිය නිසා එෙනෙකුට පුළුවරාවත් මේ තේරම් බලන්න පුලුවන් පින්තූරව මේක මේ චන්ඩය බලාපොරොත්තුවයෙන් දෙමළ දේශපාලයෙන් විසින් ඇති කරලා තියෙන සම්පූර්ණ වැරදි මතයක්. මෙනිට පසබෑමට ලක්ව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්න අමාත්‍ය නාමල් රාජ පක්ෂ මහතා පියවර කිහිපයක් ගෙන තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමත්‍යංශයට. තාක්ෂික උපදේශක කමිටුවක් පත් කර තිබෙන්නේ ඒ අනුවයි. අවින්තත සිල්වාගේ සභාපතිත්වෙන්යුත් එම කමිටුවේ අනිකුත් සමාජිකින් වන්නේ රුෂාන් මහනාම මුත්තයියා මුරල්ල දෙරන් හා කුමාර සංකක්කාරයි. අමාත්‍ය නාමත් රාජපක්ෂ මහතා පත්කර තිබෙන මෙම කමිටුවේ මූලික කාරී වන්නේ අමාත්‍යශ නයධාරන්ට හා ජාතික ක්‍රීඩා සමහාවට ශවලංකා ක්‍රකට් ක්‍රීඩාවට අදාළ කරුණු පිළිබඳ උපදෙස් ලබාදීමයි. ේ හා ජාතියන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නන්වලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සමීපුව කටයුතු කිරීමද කමිටු වහට හා ප්‍රධාන වශෙන් බලාපොතු වනවා. මෙ අතර මෙම කමිු සාමාජකින් ශ්‍රී ලංකා ප්‍රකට් ආයතනේ ක්‍රකට් කමටුව සඳහාද නම් කරතිබෙනවා. සවසාහිතයේ සාධන රූපාණී ප්‍රධාන පුවත් විකාශය අවසාන. නැවතත් හාමයමෝ රාත්‍රීනාව අයිතිහට.